මේ මහකන්නේ අස්වැන්න නෙලන අවස්ථාවේදීම වී මිලදී ගැනීම සම්බන්ධයෙන් කොහොමද මිල තීරණය කරන්නේ ඒ අනුව හාල් මිල තීරණය කරන්න කොහොමද කියලා තීරණ ගැනීමට අවශ්‍ය කරුණු තොරතුරු සොයලා දෙන්න කියලා අපට උපදෙස් ලැබුණා ඒ අනුව තනට සහභාගී වුණු ඒ මහ පරිමාණ මෝල්ලිමයන් සුළු පරිමාණ මෝල්ලිමයන් සියලු දෙනාම පිළිගත්තා රටේ නාඩු සාල් සම්බන්ධයෙන් කිසිම හිගයක් නැහැ මේක යම් යම් ආකාරයකට තැන්වල තිබුණු ගැටලු ප්‍රශ්න නිසා තමයි මේ මිල වැඩිවීම සහ එකේ මත උනේ යනුව හෙට දවසේ ඉඳන් පාලන මිලට රුපියල් 220 මිලට නාඩු සහල් රට පුරා ලබා දීමට ගරු ජනාධිපතිතුමා උපදෙස් දුන්නා ඒ අනුව ඒකට සියලු දෙනාම සම්බන්ධ වුණා එකඟ වුණා සහල් මෝල් හිමියන්ගේ පැත්තෙන් විශේෂයෙන් සුළු සහ මධ්‍යම පරිපාලන සහල් මෝල් හිමියන්ගේ පැත්තෙන් උත් ගැටළු ප්‍රශ්න රාශියක් ඉදිරිපත් වුණා ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් උපදෙස් දුන්නා අපි ලබන කන්නේ ඉඳන් කොහොමද ඒගොල්ලන්ට අර ප්ලෙජ් ලෝන් එක දෙන සිස්ටම් එක මොකද්ද මිල යම් ආකාරයකට අඩු පොලියකට ඒක දෙන්න පුළුවන්ද සහ තවත් රජයේ ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන සහන රසක් ගැන තමයි සඳහන් කරා. ඒ වුණ මං කියන්නේ සාල්මෝල් හිමියන් බොහොම සතුටින් ඒ එකඟතාවයට ඇවිල්ලා තමයි ගියේ. ඒක ඉඳන් මම විශ්වාස කරනවා හෙටින්දා වෙළඳපොලේ මේ ආකාරයේ ගියක් ඇති නොවේ කියලා. ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කිව්වා ඉදිරියේදී පොදුවේ සාල්මෝල් හිමියන්ට විශේෂ සහන ලබා දෙනවා. විශේෂයෙන්ම එතුමා අදහස් කරා ඩක්ම දැනට විදන් යන්නේ විදුලි බිල වගේ දේවල් වලින් ලොකු සහනයක් ලබා දෙනවා කිව්වා. ඒතකොට මේ පොදු සහනය විශේෂයෙන්ම පාරිභෝගිකයාට ලැබෙන ආකාරයට කොහොමද මිල ගණන් තීරණය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව සහල් මෝල් හිමියන්ගේ සංගම් නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක් වූ ඩට්ලි සිරිසේන මහතා මෙසේ මාධ්‍යට අදහස් පළ කළා. ජනාධිපතිතුමා ඉතා තදින්ම හිටියා හාල් මිලේ කිසිම වෙනසක් කරන්න බෑ මේ මිලට ලබන කන්නේ වීඅස්වනු නෙලනකල් වගකීමක් යුතුකමක් සැලකීමක් වශයෙන් මේ මිලට හාල් දෙන්න කියලා ඉල්ලීමක් කරා එහෙම නැති වුණොත් අවශ්‍ය තීන්දුව තීරණ ගන්නවා කියලත් බොහොම සුහදව පැවසුවා ඇත්තරම දැන් මේ ඉල්ලීම කරන එකේ කිසිම ප්‍රශ්නකුත් නැහැ මොකද දැන් ඔය සියලුම වී තියෙන ගොවිය අතේ නෙවෙයි දැන් සියලුම වී තියෙන ව්‍යාපාරිකයෝ අතේ ඒක නිසා ඒ වගේ පැහැදිලි තීන්දුවක් ගත්තට ඒක කිසි ගැටලුවක් නැහැ ගත යුතුමයි ජනාධිපතිතුමා ගත්ත තීන්දුව නම් අතිසාර්ථකයි මොකද දැන් මේකේ තේරෙන සිංහලෙන් කියනවා නම් වී මිටි 100ක් තිබ්බත් මිල වැඩි කරයි කියලා ඒක 200 වෙන්නේ නැහැනේ 100 100මයි 100 මිලට නිකුච්චරන්න ඕනේ ගියේ 29 වෙනිදා සිට මන් දෙකටම පාර්ලිමේන්තුවට පමණයි හාල් නිකුච්චරලා තියෙන්නේ මං විතරක් නෙවෙයි අනිත් තව වී මෝල් හිමිනුත් එහෙම කරලා තියෙනවා නමුත් තව වැඩි කොටසක් එහෙම කළා නැහැ නමුත් අදින් පස්සේ ඒක ක්‍රියාත්මක වී යුතුමයි හාල් හිගතාවයක් නැහැ වී ප්‍රමාණවත් වී තියෙනවා තව මාස දෙකක් මේ රටේ මිනිසුන්ගේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් වී තියෙනවා රට ඇතුලේ මං ජනාධිපති जनाधिपतिमा